සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයලක්ෂුණි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජල ගැටලුව විසඳන විසල් කුරුණෑගල ජන අයිතියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 39ක ආධාර. වැලිකඩ කාන්තා රඳවුවන්ගේ විරෝධතාව. පළාත් කිහිපයකට තද සුළං. තුර්කියේ ආර්ථික අර්බුදයක්. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැගී විරෝධතාවක නිරත වුණා. නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තා රැඳවියන් 15 දෙනෙකු පමණ එම විරෝධතාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඒ පිළිබඳ පළකලේ මෙවන් අදහසක්. මේ සම්බන්ධයෙන් මම වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දීලා තියෙනවා. වහලේ උඩ නෙමේ කොහේ නැග්ගත් යන පිළිවෙලට යනවා මිසක් අපිට වෙනසක් කරන්න බෑ. ඕන කෙනෙකුට තමන්ට කැමති විදියට උද්ඝෝෂණය කිරීමේ අයිතිය නිදහස අපි රටේ අද ඇති කරලා තියෙනවා. උද්ඝෝෂණය කරපුවම වෙඩි තියන්නේ නැහැ නේ ඉස්සර වගේ. ඒකෙන් හින්දා බන්ධනාගාරයට 2012 නොවැම්බර් 11 වෙනිදා ගිහිල්ලා 27 දෙනෙක් ඝාතනය වෙච්ච විදියට ප්‍රශ්න හදන්නේ නැහැ. කවුරුත් අද රටේ පිළි අරගෙන තියෙනවා. බන්ධනාගාරය තුල තාමත් නීති විරෝධී වැඩ කටයුතු කරනවා කියලා. ඒක මම කොහොමාරි පාලනය කරනවා. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල්ද සිල්වා මහතාද මෙසේ අදහස් පළ කළා. මව්ගිය රජයේ කාලයේදී බන්ධනාගාර තුල රැඳවිය ඝාතනය කරා. ඒ ඝාතනය වලට සම්බන්ධ ඉහළ නිලධාරී තාමත් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ වදදීමේ මානසිකත්වයේ උඩ ඒගොල්ලෝ තාමත් ඒ ක්‍රියාමාර්ගය ආකාරයෙන්ම කරගෙන යනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ යටතේ ව්‍යාපාර සැලසුම් 783ක් සකස් කර අවසන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසනවා. තරුණ ව්‍යවසායකයින් 1030 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා සිටිනවා. තුරුණු දිරිය නයෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ඇති ප්‍රතිසංවර්ධන කාර්යාලය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයක්ව ක්‍රියාත්මක කරනවා. ලංකා බැංකුව මගින් තරුණ ව්‍යවසායකින් වෙත ණය පිරිනැමෙනු ඇති. වයස අවුරුදු 35ට අඩු උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 3ක ව්‍යාපාරික අත්දැකීම් ඇති තරුණ ව්‍යවසායකින්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමය විවෘත වෙනවා. ඇප නොමැතිව ණය මුදල් ලබා ගැනීමට හැකිවීම මෙම ණය ක්‍රමයේ විශේෂත්වයක්. දිවයින පුරා තරුණ ව්‍යවසායකින්ගේ වැඩසටහන් සඳහා ඉහළ ආකර්ෂණයක් හිමි වී තිබෙනවා. තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ක්‍රියාත්මක වන්නේ පළාත් මට්ටමින්. බස්නාහිර මධ්‍යම හා වයඹ යන පළාත් සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීම දැනටමත් පවත්වා අවසන්. සෙසු ප්‍රගති සමාලෝචන රැස්වීමද ඔක්තෝබර් මස මුලවන විට අවසන් කිරීමට නියමිතයි. නයෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමට හැකියි. ස්වාධීන වීම සම්බන්ධ තීරණය හෙට දිනේදී ගන්නා බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා. ස්ථාන කිහිපයකදී අද දිනේ මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. පක්ෂ විදියට අපි දැනුම් දෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වෙනවා කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා පැමිණි මන්ත්‍රීවරුන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා ස්වාධීන වෙනවා කියලා තමයි දැනුම් දෙන්නේ. දෙයාකාරයි. ශ්‍රී ලංකා නෝන මන්ත්‍රීවරු කියන්නේ සන්ධානයෙන් ඉවත් වෙනවා කියලා. ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් කියන්නේ තමන් පක්ෂයෙන් ඉවත් වෙනවා කියන එක. අපි කියන්නේ අත් විපක්ෂය පත් කරා. දැන් මේක මග අරින්න බෑ දිගටම. අපි දැන් ස්වාධීන වෙන්න බලාපොරොත්තු වෙනවා. කෙලින්ම ස්වාධීන වෙලා කියන්න දැන්පත් කරා. හෙට දවසේදී අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග පක්ෂ නායකයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡාව කරගෙන යනවා අපි. අපි මේට ඉස්සෙල්ලත් පාර්ලිමේන්තුවේ ඇතුළේදී කිව්වා අපිට ස්වාධීන වෙන්න අවශ්‍යයි කියලා. අපි දැන්ටත් ස්වාධීන. අපි දැන් හෙට තීන්දුවක් ගන්නවා. මේ මන්ත්‍රීකම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු මේ අපි කණ්ඩායමට මේක මොන අභියෝගයක්ද? මේක මොයකටෙන් පොල්ලෙල්ලක් ගියා වගේ.
මේ අගමැතිකමක් වෙනුවෙන් සටන් කළ ගිය ප්‍රාදේශ සභා මැතිවරණ. දැන් අද විපක්ෂ නායකකමකට ඒක හැල්ලු කරගෙන ඒකටත් දෙතුන් දිනක්ම සටන් කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අයින් වෙනවා නම් මන්ත්‍රී ධූරයෙන් තමයි අයින් වෙලා යන්න ඕන. දැන් මේ අය ජයග්‍රහණය කරලා තියෙන්නේ බුලත් කොළෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය. එතෙම නම් මේ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙලා ගිහලා ඒගොල්ලන්ට විපක්ෂයේ ඉඳගෙන කටයුතු කිරීමේ සම්පූර්ණ හැකියාව තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලලා ඒගොල්ලන් පොදු ජන එක්සත් පෙරමුණින් ඉල්ලුවේ. ඒකේ භාගයක් ආණ්ඩුවේ ඉන්නකොට කොහොමද ඒකෙම කෙනෙක්ට විපක්ෂ නායකකම දෙන්නේ? මේක නොතේරෙන පොල් මැටියෝ ටිකක් තමයි ඒක ඇතුලේ ඉන්නේ. ඒකවත් තේරෙන්නේ නැහැ. තමන් එකම පක්ෂයේ ඉඳලා එක්ක පක්ෂාධාරී ඉන්න ඕනේ. එහෙමනම් කෙලිම විවෘතව දෙන්න ඕනේ ලියුමක් අපි අස්සුණා. බයයි ඒක කරන්න මන්ත්‍රිකම හොසි වෙයි කියලා. දෙකම කන්න බලන්න. පොලිස් බලතල හමුදාවට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩුව අවධාරණය කරනවා. අවුරුදු 150කට වැඩි කාලයක් පොලිසිය සිදු කළ රාජකාරීවලට හමුදාව යෙදවීමට ආණ්ඩුව නීති රීති සකස් කරමින් සිටින බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ගාල්ලේදී පසුගියදා ප්‍රකාශ කර තිබුණා. රාජපක්ෂ යුගයේදී පොලිසිය රාජකාරීවලට හමුදාව යොදවා දකුණේ ක්‍රියාත්මක වූ නීති විරෝධී ක්‍රියා බොහෝ දිනෙකුගේ මතකයේ අදත් පවතිනවා. එවැනි නීති විරෝධී ක්‍රියා මගින් පුද්ගල ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදන් කිරීම් රැසක් සිදු වුණා. බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වූ රතුපස්වල අහිංසක ජනතාවට වෙඩි තබා ඝාතනය කෙරුණේ රාජපක්ෂ පාලනය යටතේ. යුක්තිය වෙනුවෙන් හඬ නැගූ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පසුගිය රජය ඉන් නොනැවතී මාධ්‍යවේදීන් ඝාතනය කිරීමද සිදු කළා. රාජපක්ෂ යුගයේදී බොරුවෙන්, වංචාවෙන් හා අනිසි බලයෙන් අත්නොමතික ලෙස රට පාලනය කිරීම මහින්ද රාජපක්ෂ මහතාට අමතක වීම විමතියට කරුණක්. කොරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා පොලිස් බලතල හමුදාවට දෙන්න මේ රජය උත්සාහ කරනවා කියලා. මං හිතන්නේ පොලිස් බලතල විතරක් නෙමෙයි හමුදා බලතලත් අනිසි අයුරින් පාවිච්චි කරපු රාජපක්ෂ පාලනයේ කාලේ සිදුවීම් අමතක වෙලාද කොහෙද මෙතුමා මේ වගේ ප්‍රකාශ කරන්නේ? ඇත්තම කියනවා නම් මේ රජය තමයි පොලිසියට නිසි බලතල දීලා කටයුතු කරේ. ඒ නිසා මං හිතනවා මේ රජය කිසිසේත්ම පොලිස් බලතල හමුදාවට දීමේ සූදානමක්වත් එසේ සිදුවීමක්වත් කවදාවත් වෙන්නේ නැහැ. රාජපක්ෂවරුන්ට සමාජයට අවශ්‍ය වෙලා ඇති එතුමාලගේ කාලේ වගේ එසේ සිදුවීම් මේ රජය සිදු කරලා මේ රජය අපහසුතාවයට පත් කරන්නේ. පාසල් අධ්‍යාපනය අවසන් කළ සැනින්ම බොහෝ තරුණ තරුණියන් ත්‍රිරෝදතර රියදුරන් ලෙස මුදල් ඉපයීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන් රටේ සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත හිඟවීමේ ගැටලුවක් අද වන විට මතුව තිබෙනවා. එමෙන්ම නිසි පුහුණුවක්, වගකීමක්, නියාමනයක් නොමැතිව මගේ ප්‍රවාහන ත්‍රිරෝදතර රියදුරන් නිසා අනතුරු, මහමාර්ග අවහිරතා මෙන්ම අපරාධවලට යොමු වීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් තිබෙනවා. මේ අතර තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන අවස්ථා රැසක් රජය විවර කර තිබියදී ඊට යොමු නොවීම දැකගත හැකි. එවන් පසුබිමක් තුල මගේ ප්‍රවාහන ත්‍රිරෝදරත පැදවීමේ නව නීති රීති නියම කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළා. පසුගිය කාලය තුල මෙවැනි නිර්ණායකයන් නොමැතිවීමෙන් මාර්ග අනතුරු රැසක් වාර්තා වුණා. මෙලෙස නීති පැනවීම කාලීන අවශ්‍යතාවක් වුවත් ඇතැම් ත්‍රිරෝදරත රියදුරන් ඊට විරෝධය පළ කරනවා. තරුණ තරුණියන්ට යහපත් හෙට දවසක් වෙනුවෙන් මෙවැනි තීරණ ගත යුතු බව ජනතාව පෙන්වා දෙනවා. ඉගෙන ගන්න නැතුව කොහොම රිපයන්ස් කරලා වාහනයක් ගන්නවා, ඉතින් ඉවරයි, සමාජෙම ඉවරයි. රජය ගත්තේ මන්න ඒක පිළිගන්න ඕනනේ. ගොඩක් ඇක්සිඩන්ට්ස් එනවා, කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව වාහන දුවපුවම ඒක හොඳ කල්විචිත දෙයක්. පොදු ජනයාගේ වාහනයක් නිසා ඉතා ආරක්ෂා සහිත විය යුතුයි. ඒක නිසා ඒ තත්ත්වය හොඳයි. 70ට වැඩිය අමාරුයිනේ ජීවිතේ වගකීම් දරන වයසක් නෙමෙයි ඒක, සාමාන්‍ය නීතියක් හැටියට හොඳයි. බාල වයස්කාරයන්ට මේ වගේ දේවල් දුන්නම පාරේ මාර්ග අනතුරු වැඩි වෙනවා, ඒ වගේම ඒගොල්ලන්ගේ විනය අඩුයි. මගේ ප්‍රවාහන ත්‍රිරෝදතර රියදුරන් 35ත් 70ත් අතර විය යුතු බවත්, වසර දෙකක රියදුරු පළපුරුද්ද තිබිය යුතු බවටත්, නව නීති පැනවීම අවුරුදු 35ට අඩු තරුණ පිරිස් අධ්‍යාපන සහ වෘත්තීය පාඨමාලා වෙත යොමු වීමේ අවස්ථාව උදාවනවා. තරුණ තරුණියන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ආරම්භ කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, යෝන් පුරය, යෝන් බලකාය වැනි ව්‍යාපෘති මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා.
මේ අතරේම වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට යෞවන නවනිපැවුම් කරුවන්ට අතදීමේ අරමුණින් යෞවන නවනිපැවුම් නිර්මාණ අරමුදලක් ආරම්භ කරන බව ලෝක තරුණ දින සැමරුම් වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළා. මේ අවුරුද්දේ යොවුන් නව නිර්මාණ අරමුදල ආරම්භ කරනවා. ඒක රුපියල් මිලියන 100කින් අපි ආරම්භ කරන්න ඉන්නේ. ගමේ වැඩ කටයුතු බාර ගන්න, ඔබේ ශ්‍රමය යොදවන්න, ඔබේ ශක්තිය යොදවන්න, ඔබේ නායකත්වය පෙන්වන්න. ඒකයි අපි මේ අරමුදල් ලබලා දෙන්නේ. මේ වැඩසටහන තවත් අපි ශක්තිමත් කරන්න ඉන්නේ. පසුගිය කාලය තුළ මන්මුලා වී සිටි තරුණ පිරිසට යහපාලන ආණ්ඩුව නිවැරදි මාවතක් විවර කර තිබියදී ඉන් නිසි ප්‍රයෝජන ගැනීම ඔවුන්ගේ යුතුකමක් වනවා. ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 39ක ආරක්ෂක ආධාර ලබා දෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බංගාල බොක්ක පාදක කරගනිමින් ඇමරිකා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මානුෂ්‍යවාදී වැඩසටහන්වලට මෙම මුදල් වැය කෙරෙනු ඇති. ආසියා කලාපය තුළ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා පසුගිය සතියේ කළ සංචාරයක ප්‍රතිඵලයක් වශයෙන් ආසියා රටවල් සමග පවතින සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට ඇමරිකා රජය අපේක්ෂා කරනවා. මේ අනුව බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, වියට්නාමය ඇතුළු රටවල් සඳහා ආරක්ෂක ආධාර සපයනු ඇති. ඉන්දු පැසිෆික් කලාපය ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදු කරන බවද ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නවතත් ප්‍රවෘත්ති. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පසුගිය සමයේ සිටි රාජකීය පවුල තුළ අද බලුපොරයක් හටගෙන ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දැන් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපේ විරුද්ධ පාර්ශ්වයේ ජනාධිපති කමට බලුපොරයක්. හැබැයි පුදුම සහගත දේ තමයි මේ බලුපොරයට සම්බන්ධ එකම පවුලේ සමාජිකයෙකු කොට්ටාසයක්. දැන් ඒගොල්ලෝ ගහ ගන්නවා, බැන ගන්නවා, ගුටිකා ගන්නවා. මොනවටද? ඉදිරියේදී පවත්වන ජනාධිපතිවරණ අපේක්ෂකත්වය. අයියා ගහ ගන්නවා මල්ලිත් එක්ක, මල්ලි ගහ ගන්නවා වැඩිමහල් අයියත් එක්ක, ඒ අයියා ගහ ගන්නවා පුතත් එක්ක. මේක තමයි මිත්‍රවරුනි අද මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන ජනාධිපති දේශපාලන බලුපොරේ. මඩකලපුව එරාවුරු පත්තුහි විරුච්චම් උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 106 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 29කින් සමන්විත ගම්මානය සඳහා වැය කළ මුදල රුපියල් 147,000ක්. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් ඊට ඇතුළත්. විසල් කුරුණෑගල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකෙරුණු ජල සම්පාදන හා සනිපාරක්ෂක ව්‍යාපෘති අද ජනතා අයිතියට පත්කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑකල නගරේ හා තදාසන්න ප්‍රදේශ සඳහා ජල සම්පාදන ක්‍රමයක් හා අපජල කළමනාකරණ පද්ධතියක් පිහිටුවීමේ ව්‍යාපෘති සිදු කෙරුණේ විසල් කුරුණෑකල සංවර්ධන මෙහෙයුම යටතේ. කුරුණෑකල මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සම්පාදන ව්‍යාපෘතිය තුළින් පහසුකම් හිමිවනවා. දැදුරු ඔයෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කිරීම සඳහා ඉදිකළ ජල පවිත්‍රාකාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය සිදු කෙරුණා. විසල් කුරුණෑකල ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරුණු තවත් ව්‍යාපෘතියක් වන්නේ අප ජල කළමනාකරණ පද්ධතියයි. ඒ තුළින් කුරුණෑකල නගර සීමා සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන ලෙස කිලෝමීටර 136ක අප ජල නල එලා ඇති අතර ඊට සම්බන්ධ වූ අප ජල කුටීර 3500ක් තුළින් නිවාස, ආයතන, රෝහල් ආදී අප ජලය කළමනාකරණය කෙරෙනවා. බෙම අපජල කළමනාකරණ පද්ධතියද අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. ව්‍යාපෘති සඳහා චීන රජයේ ආධාරද හිමිබූ අතර ඊට වැය කළ මුදල රුපියල් බිලියන 15ක්. ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීමේ අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැතිඇමතිවරුන් පැමිණ සිටි ජනතාව ඇමතුවා. අපේ දෙයක් වෙන්නේ 2020 වෙනකොට මේ රටේ ණය අයවැයෙන් 70%කට සීමා කරන්න. 80%කටත් වඩා වැඩි තිබුණේ. ඒ සඳහා අපි රටේ ආදායම 10%කින් වැඩි කළා තියෙනවා. ඒ 10%ට වැඩි කරන ගමන් බැනුම් අහන්නත් සිදු වෙලා තියෙනවා. දෙවනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපිට විදේශ විනිමය හිඟයක් තියෙන නිසා අපිට විදේශ ණයකන්ට සිදු වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳනකන් අපිට ඇත්ත වශයෙන්ම ඉදිරියට යන්න බැරි වෙනවා. තුන්වෙනුව තිබුණේ අපේ ජනතාවට ආදායම් තුනට ආදායම් මට්ටම දියුණු කරන්න ඕනේ. බලාපොරොත්තු වැඩි වෙලා තියෙනවා. ආදායම් මට්ටම දියුණු කරන වාගේම මේ රටේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ආධාර මාර්ග හොයලා දෙන්න තිබුණා. ඒ කාරණා තුනට කරන්න යුද්ධයෙන් විනාශ වුණු මේ රටේ 2015 දී
අලුත් ආර්ථිකයක් ඇති කරන්න අපි ක්‍රියා කරා. මොකක්ද ඒ ආර්ථිකය? අපේ වෙළඳපොළ අඩු නිසා විශේෂයෙන්ම උපනායනට යන්නේ. මේ රටේ තියෙන කර්මාන්ත ශාලා වැඩි කරන්න, සංචාරක ව්‍යාපාරය වැඩි කරන්න, ඒ වගේම ශිකර්මය දීවර කර්මාන්තය දියුණු කරන්න. මෙතෙන්ට අපි යෙදුනේ. මේ වැඩ කටයුතු කරගෙන යන්න. මේ අවුරුදු තුන අමාරුය වෙන්න පුළුවන්. ඒත් දැන් ආර්ථිකය ස්ථාවරය කළා අපිට ඉදිරියට යන්න පුළුවන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ භූමි භාගයේ 10% වැනි භූමි ප්‍රමාණයක් ආවරණය කරන නල පද්ධති හරහා බෙදා හරින ජල ව්‍යාපෘති තමයි තිබුණේ. මම සතුටු වෙනවා කියන්න 2020 වෙනකොට අපි හැකි වේවි අඩුම වශයෙන් ඒක 50% වැනි භූමි භාගයකට ජලය ලබා දීමේ හැකියාව අපි ලැබෙනවා කියලා. ඒ සඳහා අලව්ව පොල්ගහවල ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම දෙදුරුවේ ව්‍යාපෘතිය පටන් අරන් ඒ වැඩපිළිවෙලත් දැන් කරගෙන යනවා. අපේ රට දැන්ට විදුලියෙන් 99% සියලුම ජනතාවට විදුලිය ලබා දීලා තියෙන අවස්ථාවක දැන් ජලය 89.2%. ඒ කියන්නේ 149.2% නල ජලය ලැබෙනවා. තව 140% ලිං වලින් ජලය භාවිතා කරනවා. අපිට තව ඉතුරුලා තියෙන්නේ 111% සමස්ත ජලය ලබා දෙන්න. නල ජලය ලබා දීම සඳහා විශේෂයෙන්ම ග්‍රාමීය ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළොත් අපිට ඒ ග්‍රාමීය ජල යෝජනා ක්‍රම තුළින් ඒ ගම් ප්‍රදේශවලට ග්‍රාම සේවාව සම්වලට ඒ නල ජලය ලබා දීමට පුළුවන් වෙනවා. මෙරට කලාකරුවන් සම්බන්ධයෙන් බලපැත්වෙන ඇතැම් බදු ඉවත් කිරීමට දේශීය ආදායම් පනතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කලාකරුවන් සමාජ සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය සලකා දේශීය ආදායම් පනතින් හඳුන්වා දුන් ඇතැම් බදු ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. මේ අනුව දේශීය ආදායම් පනතට නව සංශෝධන ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. එහෙත් නිදහස් කලා සන්ධානය නැමැති සංවිධානයක් මෙම තත්ත්වයන් නොසලකා හැර ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගවලට එළඹෙමින් තිබීම ගැන කලාකරුවන් රසක් විරෝධය එල්ල කර තිබෙනවා. මෙම කලා සන්ධානයේ සභාපති ලෙස කටයුතු කරන සුදත් රෝහණ මහතා පසුගිය කාලයේ මුළුල්ලේම දැඩි රාජපක්ෂවාදියෙකු ලෙස කටයුතු කළ අයෙකු වන අතර එම පාලන සමයේදී අයතා වරප්‍රසාද ලබාගත් බවටද චෝදනා එල්ල වී තිබෙනවා. රජයේ වදු ප්‍රතිපත්තියට එරෙහිව ඔහු ගෙන යන වැඩපිළිවෙල මුළුමනින්ම ඒකාපත්‍ය විපක්ෂයේ දේශපාලන උවමනා මත සිදු කරන්නක් බව පැහැදිලි. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස සුදත් රෝහණ මහතා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. නිදහස් කලා සන්ධානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුත්තක් ලෙස සිදු කරන්නක් බව පෙනෙන්නට තිබෙනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, එතකොට අර රාජපක්ෂයේ පවුලේ ඉන්න වහලුන් විසින් පවත්වාගෙන යන්නා වූ කලා සංසදයක් තමයි මේක. එක්සත් ජාතික පක්ෂය විසින් කලාකරුවන්ට කළ තියෙන සේවය පිළිබඳව අද කෙනෙකුට කතා කරන්න බෑ. වීදියේ ඉන්න කලාකරුවන්ව ගෙල්ලෙවිලා වීදි ගායකයින්ව කලාකරුවන් හැටියට පත් කළ හොඳ ගායකයන් බවට පත් කළ, ඒ වගේම නිවාස යෝජනා ක්‍රම හදලා එදා ටවර් හෝල් එල්පින්සන් වගේ නගහලවල් ඇති කරලා කලාකරුවන් හැටියට ඒගොල්ලන්ගේ ජීවිතවලට කළ එක්සත් ජාතික පක්ෂයේ වගේම වත්මන් රජයේ මගින් කළ තියෙන කාර්යභාරය ඒගොල්ලන්ට හදවතට කතා කරොත් මේ කරන්නේ ඒගොල්ලන්ගේ පටු අදහස් ඉටු කර ගැනීම සඳහා කරන්නා වූ කාර්යභාරයක්. කලා සම්දානය තුළ කතා කරනවා නම් යම්කිසි කෙනෙක් බදු සම්බන්ධයෙන් ඒ කොල්ලන් කීයෙන් කී දෙනෙක් හරියට මේ රජයට රටට බදු ගෙවල තියෙනවද කියන එක අන්න වටින ප්‍රශ්නයක්. සදාචාරාත්මකව ඒ කොල්ලන්ට එහෙම කතා කරන්න පුළුවන් කමක් තියෙනවද කියන එකත් අපිට තියෙන ප්‍රශ්නයක්. නෑ, ඒ කඳවුරේ ඉන්න ඒ පිරිස දිහා දැක්කහම ඒ කොල්ලන් මහින්ද රාජපක්ෂ යුගයේ ඉතාම යෙහෙන් ප්‍රතිලාභ ලබපු පිරිස්. ඒක මේ ගහන බදු හරි මේ කලාකරුවන්ට ගහන බදු සම්බන්ධයෙන් එදා නොඇරිච්ච කටවල් අද රෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපිට බොහොම හේතු අපි දකින්නේ ඉතාම විහිළු හැටියට. දිවයින හරහා සුළඟේ වේගය හෙට සිට තරමක් දුරට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සබරගමුව, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙම තත්ත්වය ඇති විය හැකි බවයි. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග හැටන් සලන්කන්ද ප්‍රදේශයේ මාර්ගයක් නායාමක් ඇති වුණා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. හැටන් සලංකන්ද ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු එනහිට තිබෙනවා. හැටන් හැඩ්ලිවත්ත ප්‍රදේශයෙනුයි මාර්ගයට පස්කන්ද කඩා වැටී ඇත්තේ. එම ස්ථානයට ඉහලින් පිහිටි වතුනිවාස පේරියක පවුල් 30ක පුද්ගලයින් 100ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සහන සලසා ඇති බවයි නෝවුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කුලන්ත වේල් රවි මහතා පවසන්නේ.
ප්‍රධාන මාර්ගයට වැටි ඇති පස්කන්ද මේවන විට ඉවත් කෙරෙමින් පවතිනවා. කදුකරයේ මාර්ග රැසක නායාමේ අවධානමක් ඇති වී තිබෙන බැවින් මාර්ග භාවිත කරන රියදුරන්ට අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. ජලපෝෂක ප්‍රදේශවලට අධික වැසි ලැබීමෙන් කාසල්රි, ඉහළකොත් මලේ, කැනියොන්, ලක්ෂපාන, විමල සුරේන්ද්‍ර ඇතුළු ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ අතර මධ්‍යම කදුකරයේ හරහා හමාගිය අධික සුලකින් අධිබලති විදුලි රැහන් පද්ධති ගණනාවකට හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් හැටන්හි ප්‍රදේශ රැසකට විදුලි සැපයුම එනහිට ඇති බව සඳහන්. වැලිගම සුන්දර වෙරළ තීරයට අසුන්දරත්වය කැඳවමින් පරිසරයට මුදාහැර ඇති විදුරු සහ ප්ලාස්ටික් එකතු කරමින් සැබෑම පාරිසරික මෙහෙවරක නිරත මවක සහ පුතෙකු අපට මුණගැසුණා. ඔවුන් ඒවා මුදල් බවට පත් කරමින් සිය ජීවිකාව ගෙන යන්නේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයටද දායක වෙමින්. මම පළමුවෙන් කරේ ළමයාගේ පියාණ නැති වෙච්ච නිසා පොඩේ වෙළඳන් කිරීම තමයි කරේ. පසුව අපි දවසක් අසක් මේ දරුවත එක්ක කරන්න යනකොට බෝතල් එකතු කරන එක්කෙනෙක් පාරි ගියා. අපේ ගෙදර බෝතල් ටිකක් තිබුණේ නැහැ. යාට මේක ගෙනියන්න එන්න කිව්වා. ඉති මිච්ච බියටින් එකක් දැකලා එයා කිව්වා මේව එකතු කරන්න එයා ගන්නවයි කියලා. ඒ විදිහට තමයි අපි මේක එකතු කරන්න පටන් ආර්ථික අපහසුකම් මැද්දේ තමයි මේක පටන් ගත්තේ. එදා පටන් ගත්තේ පුස්සයි කලෙන් ගිහිල්ලා විදුරු බෝතල් ටික බෑග් එක යටින් බැඳලා ප්ලාස්ටික් බෝතල් ටික උඩින් බැඳලා තව වැඩිපුර විදුරු බෝතල් තියුණොත් මම ඉස්සරහ තියලා අල්ලගෙන බයිසිකලෙන් එයා පැදගෙන එනවා. ඊළඟට ඔහොම ගියාට වැඩිය ප්‍රමාණයක් වැඩි වෙන්න ගත්තේ. ෆිනෑන්ස් එක දාලා බැංකු ලෝන් එකක් කරන් දෙනවා. බැංකු ලෝන් එක දාලා දැන්ට තියෙන ආර්ථිකය අනුව ජීවන ක්‍රමෝපාය ඉදිරියට අරගෙන යන්න පුළුවන්. වැලිගම් බීච් එකට යන්න හේතු වුණේ වැලිගම හුඟ දෙනෙක් බීච් එකේ තියාගෙන තමයි අරක්කු බෝතල් බියර් ටින් ඒවා බීලා විසිකරලා දාලා තියෙන්නේ. මගේ පුතා කැම්පස් තේරලා ඉන්නේ රෑන්ක එක 78 ඉන්නේ මාතර දිස්ත්‍රික්කෙන්. එයාට මං කිව්වා උපාධිය කරන්න යන්න කියලා. නමුත් මටත් කැම්පස් ගියානා. ඉතින් ලොකු මාතෘකාවේ කැරගෙන පුටුවේ වාඩි වෙලා ඉන්න තිබුණා. මේක ඇත්තටම අපේ අනාගත පරපුරට කරන ලොකු සේවයක්. නැත්තම් මේ ප්ලාස්ටික් ගිනි තියලා පුච්චන එකෙන් අපේ අනාගත පරපුරට ලොකු හානියක් වෙන්න ඉඩ තිබුණා. විශ්වවිද්‍යාලවල අර දකින දේවලුත් එක්කත් සමහර වෙලාවට ගොඩක් දුරට යන්න කැමතිුනේ නැහැ. පරිසරයට හිතකාමි කියලා පස්සේ තමයි අපිට මිනිසුන් කියනවා මල්ලි හොඳ වැඩක් කරන්නේ බෝක හොඳටම කරපන් කියලා. සමානක් මිනිස්සු ඉන්නවා ඒකට අකුල් හෙලන කට්ටිය. මහමග බස් වලට නැග්ගහමත් අත පාන්නනවා ඒව කරන්නේ. ඒ කෙනෙකුටත් මේ වගේ රැකියාවක් තෝරගෙන තරෝතින් ඒ කෙනෙකුටත් අදවා ගන්න හැකේ. මං කියන අනිවාර්යෙන් තරුණයෙකුට මේ රැකියාවට යමු වුණොත් කිසිම කෙනෙකුට අත පාන්න නැතුව ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් ක්‍රීඩාපිටියේ උණුසුම. සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති පස්වන හා අවසන් එක් දින තරගය ලකුණු 178කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන්වෙනි අවදක්ෂතා හේතු වූ බව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවා. පිතිකරු අංශයෙන් හෝ පන්දු රැකීම පන්දු යැවීම අංශයෙන් ඒ තුනම එක දවසේ හොඳට වුණ නැහැ. මම දැනේ පළවෙනි තරඟ තුනේදී ඒ හේතුව හින්දා අපි පළවෙනි තරඟ තුනම පරාජය වුණා. බොහොමත්ම හොඳ දේවල් තියෙනවා. මම දැනේ අකිල ජනංජය පුල කරපු විදිය වගේම දසුන් ශානක තිසර පෙරේරා ධනංජය ඩිසිල්වා හුඟක් ක්‍රීඩකයන් ඉතාමත් හොඳට කුසල් ජනිත් පෙරේරා ඒ වගේම හුඟක් ක්‍රීඩකයන් හොඳට ක්‍රීඩා කරා. ඉතින් සෑහෙන සන්තෝෂයි. තරම් ගොඩක් සතුරුයි. මොකද මේ තරඟාවලිය ගත්තොත් හොඳින් පන්දු යවන්නේ ලැබින් වෙනවා. ඉතින් ඊළඟ තරඟාවලිය කොහොමද හොඳින් පන්දු යවන්නේ කියලා තමයි හිතන් ඉන්නේ. දිගටම වේරියේෂන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම Google Alex spin එක control එක තව තවත් වැඩි කරගන්න ඕනේ. ඉතින් ඒකට ගොඩක් මහන්සි වෙනවා. වේරියේෂන් තව තවත් වැඩි කරගන්න ඕනේ. මෙම තරකේ නනතුරුබද පසුගිය එක් දින තරකවලදී දක්නට ලැබුණු ප්‍රේක්ෂකාකාර පවිත්‍ර කිරීම්ද දක්නට ලැබුණා. තරකේ නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයන් තරගයේ අවසානයේ තන තන දමා තිබූ කැලි කසල එක් රැස් කළා. ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරගයකින් අනතුරුව මෙවැනි දර්ශනයක් දක්නට ලැබුණේ මෙම තරකාවලියේදී. ප්‍රතිවිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. රාත්‍රියේ 10ට ජලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk
බුද්ධ චීවරයට ගෞරවය දැක්වීම මේ රට ජාති ආගමික ભેදයකින් තොරව අනාදිමත් කාලයක සිට පැවැතෙන සංස්කෘතිකමය කාරණාවකි. නමුත් එසේ කියා බුද්ධ චීවරයට හෝ මුවාවී සිදු කරන කඩප්පුලි වැඩ කිසිවකුත් අනුමත කරන්නේ නැත. නීතිමය වශයෙන් වරදක් කළොත් ඊට දඬුවම් දීම බුද්ධ චීවරය කියා වැළැක්විය හැකි නොවේ. නීතියේ ආධිපත්‍යය පිළිගැනීමට මේ රට සියලු පුරවැසියන් සම්මුතිගතව සිටී. යුක්තිය පසිඳලන ස්වාධීන අධිකරණයට හිමි ගෞරවය ඒ ආකාරයෙන්ම ලබා දීමට මේ රට පුරවැසියා බැඳී සිටින්නේ සර්ව සාධාරණත්වයේ කෙරෙහි ඇති අපේක්ෂාව නිසාය. එහෙත් 2016 වසරේ ජනවාරි 25 වන දින ගලබොඩාත්තේ ඥානසාර හිමි අධිකරණයට කඩාපැන අධිකරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරමින් එයට හිමි ගෞරවය කෙලසා දැම්මේය. ඒ කඩප්පුලි ක්‍රියාවට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරයා විසින් සිදු කළ පැමිණිල්ල විභාගයට ගත් අභියාචනා අධිකරණය ඥානසාර හිමි සිදු කළ ක්‍රියාවේ වරද පෙන්වා වසර 19ක සිර දඬුවමක් වසර 6කින් ගෙවී යනසේ පණවනු ලැබීය. එහිදී නීතියේ ආධිපත්‍යය නිසියාකාරව ක්‍රියාවට නංවා ඇත. මේක සුද්දගේ නීතිය අපි පිළිගන්නේ කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට නපුංසක රාජ්‍ය නිර්ධාරියා යනුවෙන් බැනවැති විනිසුරුවරයාට අභියෝග කරමින් බුද්ධ චීවරයේත් ගෞරවය තුට්ටු දෙකට දැමූ ඥානසාර හිමි සිදු කළේ බරපතල වරදක් බවට විවාදයක් නැත. අදාළ නඩු විභාගයට කිසිදු සම්බන්ධයක් නොමැතිව කිසිදු අවසරයකින් තොරව අධිකරණයේ කටයුතු වලට බලපෑම් කිරීමට කිසිවකුට නොහැක. එවැනි වරදක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තියේ දක්වා ඇති ලෙස බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ ක්‍රියාත්මක කිරීමට අධිකරණයට අවසර තිබේ. ඥානසාර හිමිට දඬුවම් ලැබෙන්නේ ඒ අනුවය. එසේ නොමැතිව වෙනත් කිසිදු හේතුවක් දඬුවම් පැමිණවීම සඳහා හේතු වී තිබුණේ නැත. මහපාරේ විරෝධතා දක්වා තර්ජනෙන් ගර්ජනෙන් හා බොරු පතුරුවා ඥානසාර හිමි දඬුවමින් මුදවා ගැනීමට ඇතමුන් ගන්නා උත්සාහයන් පිළිගත හැකි නොවේ. මේ අතර ඥානසාර හිමියන්ගේ සිද්ධිය දඩමීමා කරගනිමින් බොරදියේ මාළු බාන්නට රාජපක්ෂලාගේ බලල් අත් උත්සාහ දරමින් සිටි. ජාතිවාදය ආගම්වාදය සහ බොරුවෙන් වංචාවෙන් යළි රටවැසියා මුලාවේ දැමීමට මේ අය කැසකවමින් සිටි. මේ තක්කඩියන් ඥානසාර හිමි රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම නිසා දඬුවම් ලැබූ බව කියමින් සිටි. මෙය පට්ටපල් බොරුවක් බව පැහැදිලිය. ඔවුන්ට ඕනෑ සිවුරට මුවාවී හෝ ආපසු බලයට එන්නටය. එදා ඔවුන් බලයේ ඉන්නා විට සිවුරටවත් පන්සලටවත් සම්ප්‍රදායටවත් ගරු කළේ නැත. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දළදා මාලිකාව ඉදිරිපිට හෙළුවැලි නාටිකාංගනාවන් නටවා කාර්යයස් පැද්දේත් විහාර හා දේවාලගම් පනත වෙනස් කර පන්සල් දේපල කොල්ලකා ගන්නට පිබුරුපත් හැදුවේත් ආගමික අසමගිය ඇති කරවමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්නට මාන බැලුවේත් රාජපක්ෂ පාලන යුගයේදී බව මෙරට සංඝයා වහන්සේලාටත් බෞද්ධයන්ටත් නීතිගරුක ජනතාවටත් අමතක නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට